නැත්්‍යේෆෙම් ධර්මදක්ෂිණාවේ දේශකානන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සසේ පෞදරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්ත චක්හවාලි සූ ද්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්මස් සබන කාලු අයන්බදන්තා නමෝතස්සෙ භගවතු අර හතු සබ්බධම්මි සුුවක් පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරචජ්්‍ය විසාර දස්සෙ සබ්්‍ය සත්තුතු මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මිසු අප්පටි හතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු, සබ්බ ධම්මි සු අප්පටි හතඥානචාරස්සෙ දසබලෙ දරස්සෙ චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ, සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිතිාදුෘෂ්ටික වචනයක් පිටි නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුෘුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධරමේ ම අවබෝධ කර ගනිත්වා සාධූ සාධූ සාදූ සද්ධර්මශ්‍රාවක, කාරුණික ගුණගරුක පිංවාත්නී අද දවසේදී පිහත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්ුවාසූ දහසක් ධර්මස්කන්ධ්‍යය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ ධර්මානු ශාසනාවී දායකත්වීගෙන කටයුතු කරනු ලබන්නේ ජුලිමස විසිනම වන දින උපන්දිනය සැමරු හේමමාල්ලි වෙළගෙදර මහත්මියයට ආශිරුවාදය පතා උදිත වෙළගෙදර ස්වාමි පතුුණුවන් සහ තිනේසා විහාරා කියන දියනියන් දෙපළ ඇත්තුළු පිින්මන්ත පිරිස අපි ඒ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ හද ධර්මාණුශාසනාව සඳහා පින්හතුරිි මංව මාතෘකාව ලෙස තෝරාගන්න අදහස් කර ගත්තා බොහොම වටින සූත්‍රදේශනාව. ම්‍යමනිිකායේ බ්‍රක්්ම නිමන්තනික සූත්‍රයයි අද දේශනාවට තෝරාගත්තේ. සංසාරයේ පිළිබඳ මහබියක් ඇති කරවන වටින සූත්‍ර දේශනාව දේශනාව ඇතුළි බොහෝ කරුණු සාකච්ඡා කරන්න පුළුවන් කාලිය ප්‍රමාණවත් වනාකාරය ටරගෙන අපි ඒ කාරණාවල් එකින්ක සාකච්ඡා කරමු බදුරජාණන් වහන්සේ එක්තරා දවසක උක්කට්ட்டා නුවර සුබ්භාග කියලා එක්තරා සල් රුකක් මුල වැඩවාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වැඩවාසය කරද්දී භාග්‍යවතුන් වහන්සේදා දකිනවා මේ මහාබ්‍රහ්මල ලෝකයේ ඉන්න බකනම් මහාබ්‍රහ්මයට ඇතිවෙච්ච එක්තරා මිත්‍යදුෂ්ටික සිතුවිල්ලක් පිළිබඳව. මහා බ්‍රක්්මලෝකයට අධිපති මහා බ්‍රහ්මයා. මේ මහා බ් බ්‍රහ්මයෙක් වෙලා උපදින්නේ සාමාන්‍යෙන් බ්‍රක්්මලෝකවල බ්‍රහ්මයෙක් වෙලා උපදින්නේ මනුෂ්‍ය ලෝකවල එමනැතං අන්න්‍ය ලෝකවල ධ්‍යානවලට සමවැදුනයිම් පස්සෙදී. උදාහරණයක් කියවනං ප්‍රතමධ්‍යානය වඩලා. ඒ ප්‍රථමධ්‍යානය වඩන ආකාරය අනුව තමයි මේ මේ බ්‍රහ්මලෝකවල උපදින්නේ. පුදාහරණයක් කියනවනම් බ්‍රක්්මලෝකවල ප්‍රථමධ්‍යාන භූමි මට්ටම් තුනත්තියෙනවා මහාබ්‍රහ්මය බ්‍රහ්ම පාරිසද්්‍යය බ්‍රහ්ම පුරෝහිතය කියලා. ප්‍රථමධ්‍යානය යම්තම් වඩන වනම්, ඒකෙන ගිහිල්ල උපදින්නේ බ්‍රහ්ම පාරිසද්ධය කියන ලෝකයේ ක්‍රම දෙකතුනකින් පුරුදු පුහුණු වෙලා තියෙනවනම් ඒකෙන ගිහිල උපදදින්නේ බ්‍රහ්ම පුරෝහිතය කියන ලෝකේ එමනත්තං පංච වසීත්‍යාවීම පුරදු පුහුණු කළ තියෙනවනං පංච වසීතාවේ කියල කියන්නේ ආවජ්්‍යන සමාපජ්ජන අධිප්ටාන වොට්ටාන පච්චවෙක්කන මේ පංච වසීතාාවම ප්‍රථමධ්‍යානය පුරුදු පොහොුණු කරලා තියෙන වනං මහාබ්‍රක්්ම කියන ලෝකයේ උපදිනවා. මේ මහාබ්‍රක්්ම ලෝකය දැන් ගත්තම ඒ මහාබ්‍රක්්ම ලෝකයේ ඉඳල තියන සියලොම පහල තියන භූමි තල. ඒ බ්‍රහ්ම ලෝක තුනයි දිවි ලෝක හයයි මනුෂ්‍ය ලෝකයයි දුගති භූමි හතරයි කියන මේ සියල්ල, ලෝක විනාශයකද පින්උතට විනාශ වෙලා යනවා ඊට පස්සේ නැවත ලෝක නිර්මාණය වෙනකොට මේ ලෝකටික හැදෙනවා සඳහන් කල තියනවා ධර්මේ ඒ ලෝකවල ඉන්න සත්තයෝ ලෝක විනාශ වෙනකොට ගිහිල්ලා ආබස්සර කියන ලෝකේ උපදිනවා එහෙම උපදිලා ඒ ආබස්සර ලෝකෙන් චුතවෙලා තමයි ලෝක නිර්මාණය වුණයෙන් පස්සදී ෝකවට ඇල්ලේ සත්‍ය පදදින්නේ දැ මනුෂ්‍යලෝකයේ ගත්තතින් මනුෂ්‍යලෝකයේ අග්ග්්‍ය සූතරය සඳහන් කරනවා පලවෙනි සත්‍යයක් කොහොමද පහළ වනේ කියලා ඒ විදියට මේ ලෝකවලට සත්‍යයෝ පහල වෙනවා දැ මේ මහාබ්‍රක්්ම ලෝකයට තොයි වගේම ආබස්සර බ්‍රහ්මලෝකෙන් චුතවෙලා මේ මහාබ්‍රක්්ම ලෝකයේ ම බ්‍රක්්මය හැටියට කෙනෙේ පහල වෙනවා ඒ හා ්‍රහ්මාන් කියල කියන්නේ ලෝකයේ වැඩි මවක්ෂ තියෙනකෙනා බ්‍රක්්ම ලෝකී එවගේ වැඩි ඉරිදිියයක්ත්තිෙනවා බලයක්ත් තියෙනවා අන්න බ්‍රහ්මයන්ට වඩා රූපවත් අන්න්‍ය බ්‍රහ්මියන් අභිභාවනය කරගෙන පාලනය කරනවා තමන්ටි හිතුණු ආකාරයට පාලනය කරන කෙනෙක් තමයි මේ මහා ්‍රහ්මයා කියල කියන්නේ. අද තත්වය අපි දක්කිනවා ඉන්දිියාවේ බ්‍රාක්්මණ වංශික කියයන් ඒ බ්‍රාක්්මණ වංශිකයන් පවාපින් ඔතුනි අදහන්නේ මිනිමේ මහා බ්‍රහ්මයා කියන ප්‍රක්්මයා මොකද එක්තරා පුද්ගලේක් බ්‍රහ්මලෝකයේ පුදුනා ඉපදුනහම දැනගන්න ලැබෙන එකක් තමයි මේ මහා බ්‍රහ්මයා තමයි ඔබ මෙැව්වේ කියලා. ඔහු කල්පනා කර ලැබැලුවම ඒ මහා බ්‍රහ්මියා ඉක්මවන්න කෙනෙක් නෑ ලෝක. ඉට ඔහුම ඉන්නකොට ඒ බ්‍රහ්මය පස්සෙ කාලෙක චුත්ත වෙලා ්‍රක්මලෝකෙන් චුත වෙලා මනුෂ්ලෝක උපදධනවා හැබේ මනුෂලෝකයේ ඉපදදුනාම ඒ මනුෂලෝකයේ කාලයක් යැනකොට ඔහෝ ්‍යාන වඩල අතීතයේ පිළිබඳ දැනගන්න ඥානය පහළ කරගත්තා අතීයේ පිළිබඳ දනගන්න ඥානයෙන් ඔහු දකිනව එක ජීවිතයක් පෙර ජීවිතය හට පෙනවා බ්‍රහ්මලෝකයේ උපන්න ජීවිතය ඉති ඊ පස්දී දකිනව මේ මහා බ්‍ර්මාගීතින ශක්තිය න්න එහෙම දැනගත්තෙන් පසෙදියෝ හොහිතනවා මේ බ්‍රහ්මලෝකේ තමයික් එකම නිත්‍ය භූමිය ඒ ඉක්ම අන්න කිසිම කෙනෙකොට බෑ එනිසාපී මෙහේ ඉඳලා මේ විද්‍යයට යාගොහෝොම කරලා මහා බ්‍රක්්මියා ළඟටයන් නඕන කියල අර්ථෙන් තමයි ඔය බ්‍රාක්්මණ වංශිකයන් මහා බ්‍රක්්මයා කියලා අදහන දෙවිය ළඟටයන්න කටයුතු කරන්නේ දේ එකකාල මිනිස්සු කිවෙන් පස දයක පිළිගත්. මකද පිළිගත්තේ ඒ කියන පුද්ගලයාට ධ්‍යනතියනවා පරිචිතති විාණය ශක්තිය තියන වෙරදදි තියෙනවා පෙරාත්මිය බලන්න පුළුවන් කෙනෙ එනිසා මිනිස්සු ඒක පිළි අරගෙන ඒ ඒවිදියට අදහන්න පටන්ගත්තා එහෙම තමයි මේ බ්‍රාක්්මණ දහම ආරම්භ වනේ. අපි භාග්‍යවතුන් වහන්සේ එදාර සාලවරුක්ෂමෝලයේ සුභගවන්නේ වැඩවාසේ කරද්දී මේ හා බ්‍රක්මයට තිවෙච්ච සිතුවිල්ලක් පිළිබඳව උණහන්සේ දකිනවා. භාගතුරහන්ේ දකිනවා මහා බ්‍රක්්මයට මිනි මෙහිමි හිතෙනවා. මේ බ්‍රක්්මස්ථානී නීති්‍යයි. ගැන ස්තීරයි. මේක සාාස්ොතයි එකනේ හැමදාම දකින්න පුළුවන්. කේවලයි එකදිගට ඉන්නත් පුළුවන්. අචවන දම්මයි චෘතියක් වෙන්න නෑ මෙතිරින් එහ පැතිර චුතියක් වෙන්න නේ. වෙන තැගකිහිල උපදදිින්නේිනෑ. මේ බ්‍රාක්්මලෝකේ කවුරුත් ඉපදිනවා මේ බ්‍රක්්මලෝකේ කවරුවත් ඉපදිනව පේනිනේ දිරනව පේනින මරෙනවපේන්නේ චුතවෙනව පේනිනේ. එනිසා මේ බ්්‍රක්්මලෝකයේ හැර දුකිින්මිදීමට වෙනම සහනයක් නෑ කියලා මේ බ්‍රක්්මයාට දවසක් එක්තරා සිතුවිල්ලා කිතටෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ අදහස දැනගන්නවා. දැක්කලා, වක්කරපු අතක් දිග අරින්යන කාලය යම්සේද දික්කරපු අතක් වක්කරණ යන කාලේ යම්සේද අන්න එවැනි ඉතාම සුළු මොහොතකින් භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මලෝකෙට බඩිනවා. භාග්‍යතුන් වහන්සේ වඩිනවා මේ බකකීන බ්‍රාක්්මයට පේනවා. බ්‍රහ්මියයට බුදුරජාණන් වහන්සේ දැක්කෙන් පස්සෙදී. මොනවගේ සිතිවිල්ලද පහළ වෙන්න. මේ බ්‍රහ්මයා ාග්‍යතුන් වහන්සේ දැක්කෙන් පසදි හිතනවා නිදුකාණනී ඔබගේ මෙහි පැමිණි මිතාම හොඳයි ඔබටත් මෙහි ආපේක මහ සැනසීම නිදුකාණන මෙහෙන්න බොහෝ කාල්ලකින් මෙිහි පැමිණියේ කියලා අර තමන්ටි හිතිච්ච මිත්‍යදුෘෂ්තිය භාග්‍යතුන් වහන්සිට කීනවා මේක තමයි නි්‍යකම තැන මෙතරින් යහා පැත්තට කෙනෙක් කොහෙවත් උපදින්නේනෑ මැරෙන්න්නේන ලෙඩෙවෙන්නේනෑ කියල කියනවා තොට බලන්න පංවතුනේ මේ බ්‍රක්්මිය කියල කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවේ එරදි තියන ධ්‍යාන තියන විශේෂ ශක්තියක් තියෙන කෙනෙක් ගොඩා කලාට අපිට හිතනො මේ එරදි ධ්‍යාන මෙව ලැබුණනෑම් පසදකකි ලොකු විශේෂක්තියක් තියනවා කියලා එහෙම තියෙන කෙනෙකුටවත් නොුවන මෙහෙවන් නැතුව කවදාවත් පින්ගොතනිමේ ආය වූ ප්‍රතිපදාව අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේිනෑ. ඒ ආර්යෝූ ප්‍රතිපදාව අවබෝධ කරගන්න පුොළුවන් ශක්තිය ලැබෙන් නේම භාග්‍යවතුන් වහන්සේ කිරහි සද්ධහව පිහිටුව ගත්තු ශ්‍රාවකයාට පමණයි. එතිනින් මෙහා පැත්තට ඒ අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් නෑ. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දැක්කයෙන් පස්සදදි. බලන් මේ ්‍රක්මියයටට හිතිච්ච සිතුවිල් බක් පැටි හිතෙනමොකක්ද. තමන්ට දැන් මොහොතකට කලින් හිතුවිච්ච සිතුවිල්ලක් බුදුරජාණන් වහන්සේට හිතල තමයි මිටැන්ටාවේ. එනිසා තමයි භාගතුන් වහන්සටේ කාරණමතක්කරේ. බලන්න පංවතුන ඒ තරයි ශක්තියක් තියෙන කෙනෙකුටත් ඒ වගේ සිතුවිලි පහළ වෙලා තියෙනවා. දෙගද කාල බලන්න නුස්්ලකඉන්න කීදනෙකට ඔයි වගේ සිතුවිලි පාලෙනවාද. එක ආරුමයක් පුදුමයක් නෙවී මනුෂවලෝකයේ ඉපදීලාත් ඔය වගේ සිතුවිලි පහල වෙනවනි මේ මනුෂ්ලෝකයේ විතරයි තියෙන්නේ මෙතෙරින් යහ පැත්තර මැරලවෙන ලෝක උපදින්න නෑ පෙර ජීවිතය ඉදර නෙවේ මේ ජීවිතයට ආවි බලන්න එහෙම මිත්‍යාදුෘෂ්තියක් මේ ලෝකෙ තියෙනවා ඒ මිත්‍ය දෘෂ් දරමින් කීදනෙක් ප තු ලෝක ජීවෙනවා. මම මැරෙනවා මැරිල ඊළංග ජීවිතය උපදිිනව කියනෙකවත් පිංහොතුනි පිළිගනිනේ. තමන්කරන කරමවලට තමන්ට විපාක ලැබෙනවා කියනක පිළිගන්නේිනේ. එහෙම විපාක නොලැබෙන බව තේරුන් අරගෙන. කොච්චර පිංවතුනි පෞ් කරනඉන්නවද. අකුසල් වඩනයිඉන්නවද. එනිසාපංහොතුන මං එකැමුලි මතක්කරමේ දේශනාව අපට සංසාරෙක බියක් ඇතිකරවන්න පුළුවන් දේශනාවා. අපි පින්වොතුන මෙ මනුෂ්‍යලෝකෙ ටිපදුුණේ නිකම්මනෙ ව සංසාරේ බොහෝ කුසල් වඩලා බොහෝ පින්දහම් කරගෙන එහෙම කුසල් වඩල එහෙම පින්දහම් කරගෙන උපන්න ඔබ මම ඒ ලැබිද්ජ ජීවිතය තුළ සසරට උපකාරයක් කරගන්න පුළුවන් ඒ කුසලයක් වඩාගන්න නැතුව දුරුුවලයක් ලෙස මේ ලෝකින් යනමන අපි ඊළගට ගිහිල කොහෙ උපදීද මේක පින්ඔතුනි මහභයානක දෙයා මේ තරම් පින්කරගන්න පුළුවන් අවස්ථාවතියෙද්දී මේ තරන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවතියෙද්දී අපේ ධර්මය මගහැරල කොච්චර පින්වොතුන අපේ ජීවිතති අපි කටයුතු කරනවාද. බලන්න පින්ගොතුන මිනිස්සු සාමාන්‍ය ෙඩකට බයවෙන තරංවත් ංහතුරි මේ ෝකේ මිනිසු බවන මද බලන්න මම මැරල ඊළඟ ජීවිතේ මේ වගේ බයානක දුක් ජීවිත ලබනව කියනෙක් ඇයි පිළිගන්නෙ නේ ඒ අවබෝධ කරගන්න ඥානයේ තමන්ට පිහිතලනේ එනිිසා පිංහතුරී තමන්ට තියෙන ශක්ති ප්‍රමාණ වශයෙන් බොහෝ දෙදෙක් කරගන්න කුසල කරම මේ තරම් ධර්මය තියෙද්ද මේ තරම් කුසල කරමු උපද වගන්නට පුළුවන් අවකාශ තියෙද්දි ධර්මය වඩන්න පුළුවන් කමතියෙද්දී. පින්හතුන. ඒක මගහැරලා ලෞකික ජීවිතයේ කටයුතු වෙනුවෙන් කොයිතර වෙහෙසෙනයින්නවද. ඉති අපි මෙිහෙම වෙහෙසන පුදුමේයට පත්වෙන් ඕනු දෙයක් නෙවේ. මේ තරන් ධ්‍යානතියන්න බ්‍රක්්මියට පවාපින් ඔතුන හිතල ති නහෙමදිය. එනිසා තමයි බ්‍රක්්මය, අරවගේ සිතුවිල්ල කොපද වගත්තේ නිකම්මන්න වේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ වැස් දෙකට දැකලා. ඉතිං ඒ වෙලාවේ. භාගතුන් වහන්සේ බ්‍රක්්මට කියනවා බ්‍රක්්මය නොඹ අනිත්්‍ය දෙයක්ම මට නිත්‍යයි කියල කියනවා නුබා ස්ථීර දෙයක්ම මට ස්තීරයි කියල කියනවා නොග කැඩෙන දෙයක්ම මට නොකඩෙන දෙයක් කියල කියනවා චුත්ති සභාවයක් තියෙන දෙයක් මට චුතිසභාවයක් නැති දෙයක් හැටියට කියනවා මේ බ්‍රක්්මලෝකයේ කියල කියන්නේ දිරනවා මිය යනවා චුත්තවෙනවා මේ සියල්ල සිද්ධ වෙනවා නමුත් නොම කියනමම් මතු නිස්සරණයක් නෑ කියලා. නමුත් බ්‍රහ්මය නුම්බට මේ ඇතිවෙලා තියෙන්නේ මිත්‍යයා දුෘෂ්ටියයක් අවිද්‍යාගතයා කලා භාගතතුරන් වහන්සේ පිළිතුර දෙෙනවා භාගතු වහන්සේ කියවා අන්න ලෝකවලට වන්න අනිත්‍ය සභභාවය මේ බ්‍රාක්්ම ලෝකෙට වෙනවා ඒිින් බ්‍රක්්මැට ඉතින් එක හිතතින්න නැති. බ්‍රක්්මලෝක පිින්වතන තියෙනයු කාලය අන්තර කල්ප හැටහතර අන්තරකල්ප හැටහතරක් ආවුෂ තියෙනවා. ඉතින් එතරින් කෙනෙ චුතවෙන්නේ බොහෝ කාලෙකට පස්සේ. එනිසා තමයි මේ බ්‍ර්මයාට මේ වගේ සිතුවිලි පහලෝුණි දීර්ග ආවෂතියෙන් නිසා දියුණු සැපයක් තියෙන නිසා දුක කියන වචිනවත් නැති නිසා බ්‍රක්්මට මේ සිතුවිල්ල පහලොනිි බුදුරජාන් වහන්සේ දේශනා කරන බ්‍රක්්මය මේ බ්‍රහ්මලෝකයටත් ඔය අනිත්‍ය සභාවයම ඔය විද්‍යටප සිද්ධ වෙනවා කියලා. ඒ වෙලාවිදී පිංහතුන මේ කතා වහගෙන ඉන්න මාරයා. මොද මාරයා සාමාන්‍යෙන් කාලෙන් කාලට භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩින්න කියලා නිතර ආවර්ජනය කල්ල බන්නවා. භාගතු වහන්සේ ඉන්න තැන මාරයා දැක් භාග්‍යතුන් වහන්සේ කරන්න යන දේත් මාරයා දකිනවා මාර්රයාය කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ බ්‍රක්්මලෝකෙට වැඩල මේ බ්‍රක්්මයන්ට ධර්මය කියල දෙනවා එහෙමනොත් මේ මාරයාගෙන් ඒ බ්‍රක්්මයෝ වෙං වෙනවා එනිසා මාරයා වහම තිරින් චුත වෙලා ක්මලෝකේ පහලෝනා මාරයට කොයි තරම් බලයක් තිනවද කියලා කියනව නං මේ මාරයට පොළුවන් පින් ඔනි බ්‍රක්්ම පාරි සද්යකකින බ්‍රහ්මයේ බ්‍රක්්මලෝක ්‍රක්මයක කටා ේශව වන්න ඒ තරම් බලවත් කෙනෙක් මේ මාරයක් කියල කියන්නේ ඉ මේ විදියට බ්‍රහ්ම පාරි සද්ධ ලෝකයේ බ්‍රහ්මයකුටාවේශ වෙලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැනට ඔන මාරය යනවා ගිල්ල මෙහෙම කියනවා භාගතුහන්සට කියනවා භික්ෂුව නින්දා කරන්නෙ එපා මේ බ්‍රක්්මයට නින්දා කරන්න එපා මේ මහා බ්‍රක්්මය කියල කියන්නේ සියල්ලෝම යටත් කරගෙන ඉන්න කෙනෙ මේ බ්‍රහ්මයක් කාටවත් යටත්තෙන කෙනෙක් නෙවී සියල්ල දකිනවා සියල්ල තමංග යටතට ගන්නවා ඊශ්ර සවභාවයකින් එන්නේ ඊශ්වරයි කියල කියන්නේ නිර්මාතෘු කියනක ්‍රක්මයමක් හිතුවත්තේ හිතතුපුදේ වෙනවා. මේ මෙසේවේවා මෙසේවේවා කෙල කිව්වම ඒ බ්‍රහ්මය හිතන විදිරමේ දී නිර්මාණය වෙනවා. ඉනිසාකිෙන යිශ්වරයි කෙන හැමෝටමස් වඩා ශ්‍රේෂ්ටයි. නුබ බ්‍රාක්්ණන වෙන්නන නුබ ශුද්‍රවෙන්න්නවන නුබ ශක්ස්ත්‍රී ෙන්න්නවන නොබ වයිශවෙෙන්වන. ක මෙම මිනිස්සු බෙදන්න මේ බ්‍රක්්මයට පුළුවන්. කිල්රැම් මේ භාග්‍යවතුරන් වහන්සට මේ බ්‍රක්්මයාගේ තියන, බලය ගැන කියනවා ස කියලා කියනවා ශ්‍රමණය භික්ෂුව මේ බ්‍රක්්මැන්ට නිින්දා කරන්න එපා ඔහු කියන එක පිළි ගන්න මොකද නුඹ වගේම පෙරත් ඔය වගේ දේවල් කරලා බොහෝ දෙනේ කපාය ගියා. කියල භාග්‍යවතුන් වහන්සේ කතාවට මාරය විරුද්ධ වෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මාර්රයටට කියනවා පෞකාර මාරය මම නුබව දන්නවා. මම නුබව හඳුරනවා. මම නුබව නුදන්නා බව නොහඳුනන බව නුසිතව. කියල භාග්‍යතුරන් වහන්සේ මාර්රියට කියනවා. ති එවිලාවිදී මාරයනි හඬ වුුණා. බක්් බ්‍රක්්මියයා කලින් කාරණාව නෙවතක් මතක් කරනවා. මේ බ්‍රහ්මස්ථානය නිති්‍යයි කියලා මේ බ්‍රහ්මස්ථානය ශාස්වතයි කියවලයි අචවන දම්මයි මිනිමේ විදියට බ්‍රක්්මයන් නැවතවතාවක් ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ් කළේ අර භාග්‍යවතුන් වහන්සේ කියපු කාරණාවත් එක අභියෝග කරන්න දැන් මෙතිරින් එහා පැත්තට බ්‍රහ්ඥණය ගරමුණ තමයි භාගතුන් වහන්සේ එක වාදකරනක වාද කරල පරත්දන්න බුදුජාණන් වහන්සේ කියල කියන්නේ මහා ප්‍රඥාවත් තියන කෙනෙ පැතිරුණු ප්‍රඥාවත් තියෙන කෙනෙ භාගතුන් වහන්සේ වහඳුරන් අන වාදාභි සිංහ කියලා භාගතුන් වහන්සේ එත් එකක කාටවත් වාද කරන්න බෑ පරත්දන්න භාගතුන් වහන්සේ සියල්ල දන්නවා එනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රක්්මයට කියනවා බ්‍රක්්මය මම නුබව දන්නවා නුබ කෞද නුබෝත්‍රීපපුදුනේ කොහොමද නොඹට කොවිතරම් ශක්තියක් තියනවද තප කලින් ජීවිතය මොනමොන වගේ කරම කරලද මෙතන ඉපදුණේ මේ සියල්ල මම දන්නවා කියෙලා භාගතුන් වහන්සේ බ්‍රක්්මයට කියනවා තැට බ්‍රක්්මිය දන්නේ එක ඒනිසා බ්‍රක්්මයට හිතනවා මේ කාරණාවෙන් භාගතුන් වහන්සේ පරත්දන්න ඒේවිලාවිදිවී බ්‍රක්්මය බුදුරජන් වහන්සේකින් අහනවා හොඳයි මි කොහොයිදම කලින් ජීවිතය හිටියේ. මට කොච්චර ශක්තිය තියෙනවද. මම මොනුමොනො වගේ කරම කරලද මේ බ්‍රක්්මලෝක පදුනය කියල උන් දැන් භාග්‍යතුන් වහන්සේගේ බ්‍රහ්මයහනවා තේවෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මයට කොච්චර ශක්තිය තියෙනවද කියලා. මේ බ්‍රහ්මලෝක බ්‍රහ්මයට පින්වතුන තමන්ට තියන දිවමේ ඇස. සක්වලවල් දාහක් බලන පුළුව. එනිසාක් සහස්සී බ්‍රක්්ම කියලා. සක්වලවල් දාහක ඉන්න සත්වයන්ගේ ඉපදීම පේනවා මැරීම පේනවා ඔවුන් කරන කටයුතු පේනවා. මේ සියල්ල මේ බ්‍රක්්මයට පේනවා. එහෙම දිවියමේ ඇසක් තියන ්‍රක්මට තමයි පින්හතුන අර කියන ලාමක කෙලෙස් සිටවිල්ල හිත හිපදනිි. නමුත් නීට වඩා ශක්තිවන්තයෝ පින්හතුි ලෝක ඉන්නවා. මේ බ්‍රක්්මියට පේන සක්වලවල් දාහයි. හැබැයි සමහර බ්‍රක්්මි ඉන්නවා සක්කලවල් දෙදාහක් පෙනවා. ඒ බ්‍රහ්මයන්ට කියෙන දී සහසී බ්‍රහ්ම කියලා. සක්ොලවල් තුන් දහක් පෙන සත්‍යයෙනවා ඒ ්‍රක්්මියන්ට කියන ති සහස්සී බ්‍රක්්ම කියලා. සක්කොලවල් දාහක් සක්කොලවල්, දෙදාහක් සක්කලවල් හාරදාහක් මි මේ විද්‍යයට සක්කලවල් දහදාහක් ලක්‍ෂයක් යනාධී වශයෙන් පේන බ්‍රක්්මියෝ ඉන්නවා. නමුත් මේ බ්‍රක්්මියට ඒ බ්‍රක්්මියන් ව පේන්නනෑ. ති බුදුරජාන් වහන්ස දේශනා කරනවා ් මේ බ්‍රක්්මලෝක ටොඩින් තවත් බ්‍රක්්මලෝක තුනත් තියෙනවා. ආබස්සර යාදී වශයෙන්. මෙ මේ වගේ පින්වොත්නි මේ බ්‍රක්්මියගේ තියන ශක්තිය පැහැදිලි කරලා. ඊට වඩා ශක්තින් මේ ලෝකේ තියෙනවා කියලා භාග්‍යතුන් වහසේ බ්‍රහ්මයට කියල දෙෙනවා. කියන නුඹට වඩා ශක්තිය තියන, නුඹට වඩා ඉර දී තියන නුම්ඹට වඩා බලතියන තවත් බොහෝ ශක්තියෝ ඉන්නවා මේ ලෝකවල. කියලර මහා බ්‍රහ්මයාගේ තිබෙන ශක්තිය එතිනින් බිඳිනවා. ඊළඟට කියනවා නුඹ කලින්ජීවිතය කොහහි දිපදුනේ මොනුවාද කරපු කරම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කලින් ජීවිතයක මේ බ්‍රහ්මයා මනුෂ්‍යලෝකයේ ඉපදිලා කාමයන්වල ආදීනව දැකලා රිෂි පැවිදදිෙන් පැවිදි වෙලා ධ්‍යාන වඩලා මහා ඉරධියක් උපදවාගෙන රිෂිවරය ලසිස වැඩහිතිිය. ගගක් කර්සබට එක්තරා පන්සලක. දවසක් ්‍රිෂිවරය මේ පන්සල්ලඟ වැඩන්න කොට ගඟදිහා බලනවා ඒ ගගේ ජලය. නිල්මැනික් කැටවගේ පිරිසදුයි. ඔන්නඔයි දවසේ මහා කාන්තාාරයක් මැදින් වෙළඳ පිරිසක් ගමනක් යනවා. ගැල් පන්සීජක බඩු පුරුවගෙන මේ වෙළඳ පිරිස කාන්තාාරය ඉක්මොවමින් වෙනත් නගරකටට යන්නේ. නමුත් තෝන් ගමන් කරනකොට ඔවුන්ට මාර්ගයේ පිළිබද වැරදිලා. ඔවුන් ගෙනාප ආහාරපානත් තිවරවෙලා ඕන්ට කාන්තාරය ඉක්මුවගන්න බැරිවෙනවා. එනිසා ඔවුන් කාන්තාාරම දත්තරමං වෙලා කාන්තාාරෙන් ගලියට යන්න බැරුව අසරන වෙලා ඉන්නවා. එදාර රිෂිවරයා අර ගඟදිහා බලාගෙන ඉන්නකොට දකිනවා හිතනවා මේතරම් අත්තිශයීම පිරිසුදු මේ ජලය මේ විදිට ගලාබහිද්දී එවැනි ජලයක් නොලබන සත්‍යය කොච්චරනම් මේ මනුෂිලෝක ඇ්ද කියලා නිකමට ආවර්ජනය කරල බල්ලවා. එහිම ආවර්ධනය කරද්‍යර කාන්තාාරයේ කුසගින්නෙන් පිපාසාවිෙන් අසරවෙලා ඉන්න ඒ ගැල් පිරිසව දකිනවා. ඒ පිරිස පිපාසාාවෙන් පීදාවට පත්වෙල යින් දෙෙද්දී මම වගේ කෙනෙක් දැකලත් උපකාරයක් නොකරන්නෙක හොඳන හැ කියලා ෘිෂිවර එරදිීෙන් අධිෂ්ඨානයක් කරලා අර ගංගාාව ජලියය අර කාන්තාරයමදතිින් ගලාගෙන බසිනසි අධිෂ්ඨාන කරනවා ඔවුන් නිදාඒ ගගේ ජලයේ දැකලා වතුර බීල නාලා ආරක්ෂිතව තමන්ගි ගබිම් කරා ගමන් කරනවා ඊට පසුකාලියක තවත් සිදුවීමක් සිද්ධ වෙනවා ඔ ගඟ පහල තියෙනවා ගඟ දෙපැත්ති ගම් දෙක. දිගොල්ලෝම සමග සම්පන්නයි. දෙගොල්ලෝම මිත්‍රයි. ඉතිං ඔවුන් අ මිත්‍ර බව නිසාම නිතර නිතර විනෝද වෙනවා. දවසක් ඒ පිරිස කතිකා කරගෙන නැවක් හදාගෙන අර ගඟට දාලා ගම් දෙකමන්න පිරිස නැවයි නැගලා ගඟිහිහලට ගමන් කරනවා මේ ගඟ ඒත්්‍යපු ඉක්තරා මහා නාගරාජය මේ නැව ගමන් කරනවා දැකලා තමන්ගි හිසටුවටින් ගමන් කිරීම නින්දාවක්කොට සල කලා ඔවංව බියට පත්කර ඕන ඔවුව විනාශ කරන්න ඕන කියලා ගඟ ඉහෙළට ගිහිල්ලා නැව ඉදිරියට ගමන් කරද්දදිී පෙන ගොබය පෙන්නාගෙන මේ නාගරාජ්‍ය ගඟවඩින් මතු වුණ තිං ඒ බිරිස එදා දැකල බියට පත්වෙලා කෑගැවා තිම ිවරයක දැකලා මහාගුරුලුවේශයක් මවාගෙන අර නාග්‍යාව බය කරලා අර පිරිසගේ ජීවිත බේරගත්. එකතමයි අනිත්පින්කම භාගතුනාංස දේශනා කරනවා ආයමත් දවසක ඒ ප්‍රදේශයේ තිබිච්චෙක්තරා ගමකට හොරු පිරිසක් පණිනවා. ගමේ සිටිය සියලු දෙනාගේම වටින දේවල් මේ හොරුම් පැහැරගත්තා. එදත් ඒ කාරණාාවරෂිවරයා දැකලා එරදිියෙන්ක රජු සමග මහසේනාවක්ම නගරටෙනෝ වගේ මහා හඬක් නංවමින් අර හොරුංව බියට පත් කළ ඒ හොරු තමන් ගෙනාපු හොරකං කරපු සියලම දේවල් විසි කරල දාලා එතරම දාලා ඔවුන් යන්න ගියා ඉතින් ඒවෙෙලාවේ අ නැති ච් මිනිසුන්ගේ හණ්ඩ නැතවුන්ට බෙදල් දුන්නම ඔවන් සතුට පත්තුුණ ඔුන්ගේ ජීවිතත් රැකුණා ඔවන්ගේ තාම සතුටින් වාසේ කලා මේ වගේ කර්ම කරලා තියෙනවා. එනිසා තමයි බුදුරජන්නාාස දේශනා කරී බ්‍රක්්මිය මම නුඹ කරපු කරම මොනවාද කියල දන්නවා නොඹ මොනවගේ කුසල් වඩලද මේ බ්‍රක්්මලෝකට ාවකනික ම දන්නවා. කියලා භාගිත්තු වහන්සේ මේ කාරණා මතක් කර තැන් බුදුරජන් වහන් සිට ඕන කමතියෙන්නේ බ්‍රක්්මියට තමන් වහන්සේ බ්‍රක්්මියාව දන්න බව අංගවන්න මොකද මාන්‍ය බිඳින්න ඕන නිසා. ඒ මාන්‍ය දරාගෙන ඉන්නකොට ධර්මය අවබෝධ කරගන්න බැයි. කියන ධර්මකරුණු වැටහෙන්නේ. දෙ මේ බ්‍රහ්මියයටත් එහෙම දැඩි මාන්‍යය ඇතිබුණ. ඇයි මේ දැඩි මාන්‍ය තියෙන්නේ. තමන්ට ඒ තරයි ශක්තිය තියෙන නිසා. ඒකඇයි මේ භාග්‍යතු වහන්සේතික වාද කරන්නේ. බුදුරජාන් වහන්සේ. ක්මට මේ කරුණු මතක් කර දිනව එකොටම දැනගන්නවා බ්‍රක්්ම භාගතු වහන්සේ තමංව දන්නවා. ආයි තවදුරටත් කරුණු කියනවා. එක්තරා කලෙක මේ බ්‍රක්්මයක් කේසව කියලා ධ්‍යනලාබී තවසිෙක් වෙලා ඉපදිලා හිටිය. ඔයි කාලෙ කප්ප කියලා අතවැස තරුණයෙක් මේ කේසව තාපසුතුමාට උපස්ථාන කළා. ඒ කප්ප තරුණයා අතිශයීමම ප්‍රඥාවන්තයි එනිසා මේ කේසවතාපසුතුමා ඔහට බොහෝස ඉම්ප්‍රිය කරා ඔහු නැතුව කිසිම දෙයක් නොකරන තත්වයෙන් කේසවතාපසුතුමා මේ කප්ප තරුණය වාශ්‍රය කරී මොකද ඒ කප්ප තරුණට ඒ තරම් මහ ප්‍රඥාවත් තියෙනවා සඳහන් කළ තියෙනවා වගතුන්හසේ බ්‍ර්යග හනු බ්‍රක්්මියය දන්නවදේ කප්ප තරුණය කවද මයි ඒජීවිතේ කක්්පතරුණය වෙලා හිටිය කියලා භාග්‍යතුන් වහන්සේ ඒ තරුණය වහදුුන්ලදුන්න. දැ මෙනිමී විදියට භාග්‍යවතුන් වහන්සේ කරුණු දක් පද්දිී ්‍රක්්මය දැනගත්ත දැන් භාගතුන් වහන්සේ තමන් ොදන්නවා තමන් හොඳට අඳුදන කෙනෙ. නමුත් එත්තරම් කරුණුකාරණා දැනුවත් වන අර මාන්‍යනං අඩුකරගත්තනෙ. මාන්‍ය බලවත් නිසා බ්‍රක්්මය නැවතත් භාග්‍යතුර දහන්සේ එක්ක ඔබදුරට තබියෝග කරලා පරද්ධන්නන උත්සාහ කර. මහා බ්‍රහ්මයට තියෙන අන්තිම අවස්ථාව. මහා බ්‍රහ්ම, බුදුරජාන් වහන්සට කියනවා හොඳයි ස්වාමීණී ඔබ වහන්සේ හිතනවනං ඔබහන්සේ ශක්ති සම්පන්නේයි කියලා. මම මෙතන අතුරු දහන් වෙන්නම් ඔබහන්සේට පුළුවන් දහනො මාව හොයන්න. මම මෙතන අතුරුදහන් වෙනවා හන්සට පුළුවන්දානු මාව හොයන්න. භාගතුනන්සේ අියෝගි බාරගත්තා තිදැම් බ්‍රක්්මයා හැන්ගෙනවා භාගතුනන් සාධිෂ්ඨාන කරා බ්‍රක්්මයට් නොපිනීන නොලැබේවා කියලා ති බ්‍රක්්මයගිලි එකක තැංගු හැගෙන දැන් බුදුරජාන් වහන්සට පේෙනවා අනිත් ්‍රක්මියන්ටත් වෙනවා අනි ්‍රක්මි බලව ඒයිම අපේ මහා ප්‍රක්්මී තැන් තැංවල එකක තැංවල හැගින උත්සාහරන කියලා. මොද බ්‍රක්්මයට පුළුවන් නොපිනීන්න. භාගතුහන් අධෂ්ඨාන කර පොඩිසා නොපි ඉන්න බෑ හැම්මතැනම පේනවා. ඉතිං ඒවිලාවේ මහා බ්‍රක්්මයා එතැනෙදිනම් හොදටම බීට පත්වුණා. භාග්‍යතුන් වහන්සේ කියන මහතයි බ්‍රක්්මියය මම හැන්ගෙන්න්නං නොඹට පුළුවන් දහනු මාවහොයන්. බ්‍රහ්ම අභියෝගි බාරගත්. භාග්‍යතුන් වහන්ේ නොපෙනී අදිිෂ්ඨාන කළ ක්ට හොයාගන්න බැුණ. ඒ විලාවි භාගිතු වන්ස නොපෙන ඉදිිද්දීම ගාතාවක් දේශනා කරනවා. ඒ ගාතාව ශ්‍රමණය කරපු බ්‍රක්්මියෝ ලෝතුරා භා්‍යතුන් වහන්සේ පිළිබඳ අත්තිශීම මහා පැහැදීමක් ඇති කරගත්තා. මොකදේ ඒ ්‍රඥයෝමිපමණ කාලයක් දැකල තිබුණ මහාබ්‍රහ්ඥියගේ ශක්තිය පමණයි භාගතු වහන්සේගේ ශක්තිය දැක්ියද එනිසා ඒ සියල්ලෝම පාග්‍යවතුන් වහන්සේ කිරිහි පැහැදීමක් ඇති කරගත්තා බලන්න පින්වතුන මේ සංසාරයමං මතක් කලේ අතිශයම බයාන කවස්ථාව මේ මාන්නිකර කාරණාවයි මේ බ්‍රක්්මයට ඇති වෙලා තියෙන්නේ ඒ මාන්‍යි නිසා තමයි බුදුරජාණන් වහන්සේක ඒ තරම්ම ගැටන්නගිය භාග්‍යතුන් වහන්සේ පරද්ධන්න උත්සහකරේ හේතුවමොකද මෙපමණ කාලයක් මේ මහා බ්‍රහ්මයක් කාටවත් මේ ලෝකෙ පැරදිලානේ ඒ මහා බ්‍ර්මියයට අභියෝග කරන්න කිසිම කෙනෙක් මේලෝකී හිටියනෑ. තින් ජීවිතයේ කවදාවත් පැරදිලා නැති ජීවිතයේ තමන්ට කිසිවේ කභියෝගයක් නොනු මේ බ්‍රහ්මියට තමන් පිළිබඳබ අතිමානයක් හිතතුළ ඇති කරගෙන තිබුණා. වන ඒ තරම් ශක්තිවන්තයකොටයි මේ කියන්න වූ කෙෙ සිතුවිල්ල බලවත් කරගත්ත. තොට හිතන්න පින්ගොතුන ඒ තමන් පිළිබඳ ඇතිකරගත්තු මාන්‍ය නිසා තමන් කොච්ච රසරන භාාවට පත් වුණද. පසේ ධර්මි අවබෝධ කරගත්තා. නමුත් ඒ සුළු මොහොතාහරී භාග්‍යය උතුන් වහන්සේට අභියෝගයක් වෙන උත්සහ කරනි. භාග්‍යයතු වහන්සේ ව පරද්ධ නෝනකිල සිතුවිල්ලක් පාල කරගත්තන. බලන්න පිවතුනි ධරමයෙන් ජීවිතයෙන් ඉවත් වනෝ අපි මේ සංසාරයේ කොච්චර අසරන සත්‍යයෝ පිරිසක් පවට පත්වෙන මද. අදටත් බලන්න ධර්මයත් එක් ගැටෙන ධරමයට අභියෝග කරන අකුසලය වඩන කොයි තරම් අඉන්නවද තමන්ට තියෙන ජීවනත් දැකම් පොපතිවල ලබාගත්තු දැනුම මිත්‍යාදුෘෂ්ටික ගුරුවරු ඇසුරු කරලා ඒ ලබාගත්තා වූ දැනුම මේ සංකල්පත්ෙක්ක තමන් හිතනදේ තමයි හරිමදේ කියල හිතලා මේ ධර්මියයක්ත්ෙක්ක පින්හොතන ගැටනක්්චර නමයින්නවද. යම් කරුණා කිඉදිරිපත් කළො ඒේ කාරණාවට විරුද්ධ මිත්‍යාදෘෂ්ටික අද හස්මයි ඕවු ුවම් පිට කරන්න ඔවුන්ගේ සිතට ගලාගෙනන්නේ. ඉති ඒක පුදුමයට පත්තින්න ඕන එකක් නෙවෙේ මොකද මේතරම් ශක්තියක් තියන මහාබ්‍රහ්මයටටත් එවැනි සිතුවිලි පහල වෙලා භාග්‍යවතුන් වහන්සේත් එකක ගැටින උත්හ කළා. මාන්‍ය කියන්නේ පින්වොතන ඒ තරම් අති භයානක කාරණාව. අපේ පින්ගොත්තට මතක ඇති ග්‍රහපතිතුමා පිළිබන කතාවක් පධර්මී තියෙනවා චි ග්‍රහපතිතුමා කියල කියන්නේ මාරග පලලාබියක් අනාගාමී කෙනෙ දවසක් මේ චිත්තු ගෘහපතිතුමා මච්චිකා සන්ඩ කියන නගරි විහාරයක් කරවල සුදම්ම කියල තෙරුන් වහන්සේ නමකට සගසතුකොට පූජා කර ඉතිං සුදම්ම භික්ෂුව මාන්‍යධකයි. සාරිපපුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහත්තන් වහන්සේ දවසක් මෙ ්චුත්ත ගෘහපතිතුමා පිළිබඳ ගුණයක් බුදුරජාන් වහන්සේගේ අහලා ඒ චිත්ත ගෘහපතිතුමාව හොයාගෙන මච්චිකා සන්ඩියට වැඩම කළා. මේ කොයි තරම් වටින කරුණන්ත්ද. ිත්ත ගෘහපති තුමාව හොයාගෙන අග ශ්‍රාවකයෙන් මහන්සේලා දෙන්නම මච්චිකා සන්ඩිට වැඩම කළ මොකදර ගුණාහලා ඉතිං එදා චිත්තු ගෘහපති තුමා උන්වහන්සේලා ප්‍රධාන මහසංගරත්නය පිළිිය අරගෙන පහෝදාදාානිට ආරාධනා කළ ඊට පස්සේ ගිහිල්ල සුදම්මතෙරුන්වහන්සේ ආරාධනනා ක තමන්ට පසුවාරාධනා කරා කියලා හිතේ බලවත් කෙලෙ සිතුවිල්ල උපද වගෙන ධනය ප්‍රතික්‍ෂේප කර. තුන් වතාවක් කාරාධන කරදි ධානය ප්‍රතික්ෂේප කර. ඉතිං ඒවිලාවේ චිත්තුගෘ හොපතිතුමා තෙරුන්හන්සරට ධාන පෝජා කර දාන වෙලාවට සුදමතෙරුුණහන්සේ වැඩිය එදා තාසන පිළිලෙ කළ උන්වහන්සේ ආරාධනා කළ නමුත් සුදම තෙරුන් වහන්සේ ඇවිල්ලා චිත්ත ගෘහපතිතුමාගේ ධනය අඩු පාඩුවක් හොයෙනවා දැම් මොකද අ තමන්ගගේ හිතේතිීන තරහානිසා හිතේතියෙන දවේශය නිසා දැන් පීදාාවට පත්වෙලාඉන්නේ විහිෙස කරවනවා තමන්ග අඩුපාඩුවක් වොල බනිින්නහ දන්නේ තිමුලු දානෙම දිහබල්ල කියරවා උපාසක නුම්බ ධන අඩුපාඩුවත්තින මනොවද තලගොලි ැහැනනි පෙන්න පඩුපාඩුව එක ති බුදු ඒවිලා වි සුදම්ම තෙරුන් අහන්සර චිතග්‍රහපොතිිතුමා කා කපුුටු වාදයෙන් බණිනවා කැනේ කපුටෙක් වගේ කෑම හෝයෙනවා කියලා සුදනාවක්ර තමන්ට නින්දාවක්කරා කියලා සුදමතෙරුන් වහන්සේ චිත්තුගහපතුමාට තමන්ට භාරදුන්නු පන්සි යතුර දෙල මෙන්න නුඹග පන්සල නුම්බම රකිත්වා කියල පෙඩියා. එ බුදුරජාන් වහන්සේට මේ කතාව කිව්වා මච්චි න්ඩිදල ාිතු වහසේ වැඩින් ජත වන රාමට යුදන්තිහත්ෙනවා. ති සුදම්මතෙරුන් වහසේ බුදුරජාන් වහන්සේට සියලුම කතාව කියනවා බොරු කියන්නේ නෑ. මංග පැත්තර වාසියක් එන විදදිර කථාව හදල කියන්නේ වෙච්ච සිදුවීම කියනවා ති භාගෙතුන් වහන්සේ ඉවෙලාවේ සුදම්මතෙරුඋන් වහන්සට ආවාද කරනවා නුඹගේ වරදරේ ති පාගතු වහන්සේ ආරාධනා කරා යන්න ගිහිල්ලා චිත්තු ගොහොපතිතුමාගේ සමාවිල්ලගෙනඉන්න කියලා. තිං ඒවෙලාවේ කරුණු දැක්වුව එෙන් පස්සෙදී ්‍රහප ජතුමාග ගටක මවිලන සමදී නැහැ. ඉතිං ඒ විලාවිදී නැවතත් බුදුරජාණන් වහන්සේගළඟටාවත්. යොදුන් තිහදදුර ගිහිල්ල යොදුුන් තිහදදුරාය විල්ලා ආයුතුන් තුරී තිහද්දුරයනව බදුරජාන් වහසේ බලන්න. මොකද සමාවකරන ක්‍රම ව්‍යයාහකන්න. ඒේවිලාවෙදී බාග්‍යතු වහන්සේ ඒවිදියට එදා හලවෙන්නේ දබසේ මාපිලාවෙ සමාාවගන්න ඕන ආකාරයේ පිළිබඳව සුදාම්මතරුන් වහන්සේව දැනුවත් නොකරේ සුදම්තරුන් අහන්සගේ ළගමි මාන්‍ය බලවත්වෙලා තියෙනවා. ඒ මාන්‍ය අඩුනෝනොත් භාගතුදහන්සේ කියන දේශනාව සුදම්මතෙරුම් ව අහන්සර තේරෙනෙ නැහැ කියලා භාගිතු වන්ස දන්න නිසා. එදා අර උපාසකතුමාගේෙන් සමාවගන්න නආකාරයේ පිළිබඳව දේශනා නො කරලෑඇවේ. එක ගමන කැවිල්ල ආයි ගමනක් ගිහිල්ල ආයිගමනක් දැන් ඇවිල්ලෙ ඉන්නවා. එහෙමක් කළේ ක්‍රමවේද අහගන්න එනකොට සුදම්ම තෙරුන් වහන්සිේ කර මාන්්‍ය නැති වෙලා තිබුණා. මකද යුදුන් තිහක් දුර ගමනක් මේ තියෙන්නේ. මාන්‍ය යට වෙලා තිබුණා ඉතිං මතක්කරේ භාග්‍යවතුන් වහන්සේ ඒ පහළවෙච්ච කාලේ අපිට මෙවැනි කෙසිල් කෙලි සිතුවිල්ල කිපදුනොත් ඒ අපේ සංසාරයට පින් ඔතුන මහ විපත් ඇති කරවන කාරණාව. එනිසා අපි හැම වෙලාවකම සිහිය ප්‍රඥාව කියන මෙනි දෙක ැම මොතකම පින් ඔතු නිමතු කරගෙන කටයුතු කරන්න අපි වෑයම් කරන්නට ඕන බලන භාග්‍යතුන් වහන්සේදා මහාබ්‍රක්්මියට ගිහිල අනුග්‍රහ කරපු නිසා මහාබ්‍රක්්මයාග සංසාරයේ රැකුණ සසරී මිදුුණා නමුත් ඉතන්නේ මාන්‍ය තියාගෙන එහෙම අනුග්‍රහයක් නුලබපු කීදනෙ අපේ ශාසනී හිටයද මාන්‍ය බලවත් නිසාවුන් භාගතු වහන්සේ කියන දේකට ඇහුම් කන් දෙන්නේන මේ භකබ්‍රක්ම ඇතිේ හෙමයි හැබයි භාගතුන් වහන්සේ කියන දට ඇහුම් කන්දන්න ක්‍රමවේදයක් තියනවා ඒ ක්‍රමයුුණේ භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරන්නේ එමන අපි භාග්‍යතුන් වහන්සේගේ වච්චනයට විරුද්ධ නොවී භාග්‍යතුන් වහන්සගේ වචනය පිළියරගෙන කටයුතු කරන්නත් අපි හැම වෙලාවකම පින්හතුන වැයම් කරන්නට ඕනෑ. මේ තරන් ශක්තිවන්තියොත් ඒ තරන් ්‍යානතින ඉරදිතියෙන ශක්තිවන්තියෝත්. භාග්‍යතුන් වහන්සේට අභියෝග කර නං පිතින අදකාලේ නිසි ධර්මාවබෝධයක් නැතුව මේ ධර්මයට අභියෝග කරනයි ගබියෝග ඇත්තටම මේ ශාසනී විශේෂයෙන් සැලකිල්ලත් දක්වන්න ඕන අ ියෝගන වී ඔවු එහෙම කරන්නේ ධර්මය නොදන්නාකම නිසාමයි එනි සපේ ශ්‍රාවක පින්වත් පිරිස හැම මොහොතක මදිිෂ්ඨාන කරගන්න තමන්ගේ ජීවිතය තුළ යම් තැනක්කෝ තමන්ට මේ අවස්ථාව මගහැරුුණුන් ආයි නවත මෙවැනි අවස්ථාව කවදා කොයි විලාවක තමන්ට ලැබෙනවාද කියලා තමන්ට නිශ්ිතෝම පිංහොතන ප්‍රකාශ කරන්න බෙහ එනි සම්මිනි මේ භයානක භව හැම මොහොතකම අවබෝධ කරගන්න සසරට අභියෝග කරන්න පා සසරත්යක පිහතනනි ගැටින්නිපා අපි ධර්මය හරියට අවෝධ කරගත් ොත් මේ සංසාරේ මොකද කියනක පින්වතුන අපට තේරුම් කරගන්න පුළුවන්. එනිසාපේ පින්හත් හැම දෙනාම ව වහා වීරි වඩන් ව වහාඋුනන්දුවක් ඇති කරගන්න. මේ ලැබි අවස්ථාවන් කොහෝ මහරි තමන් තමන්ගි සසරට උපකාර කරගන්න පුළුවන් කුසල් හැම මොහොතකම හැම ජීවිතයකම වඩනවාකිෙන බලාපොත්තුව. ඒ බලාපොරොත්තුව අප පික්ෂාව මුදුන් පත් කරගෙන. හැම කටයුත් තක්ම කරන්නට පංහත් හැමදිනාටම මේ උත්තුම් සද්ධර්ම දේශනාව උපකාරවේවා කන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එහෙමනං අද දවසේ මේ උතුම්මෝ සදහම් දේශනාව මේ විදිට මළලුමහත් ලක සත්‍යයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධරම දේශනාව දායකත්වේ දරන්නට ගෙදෙන පින්වතුන්ට අපි මේ වෙලාවවෙේ පින්ං අනමෝදන් කරනවා. අද දේශනාවේ දායකත්වේ දරන්න ජුලිමස විසිනාම වන දින උපන්දිනී සමරු. හේමමාලි වෙළගෙදර මහත්මියයට ආශිරුවාදය පතා උදිිත වෙළගෙදර ස්වාමි පුතුුණනුවන් තිනෙසා විහාරා කියන මිනිේ දියනියන් දෙපළ ඇතුු එපින් වන්ත පිරිස. තිගේ මේ වෙලාවේ විශේෂයෙන්ම බලාපොරොත්තු වනවා හෙම් මාලි වෙළගෙ දර මහත්මටා ශිරුවාදය කරන්න. ජුලි විසනම්වනදිනම් ජන්මදිනය සැමරු. එතුමියට නිදුක් නිරෝගී සෝපත් භාවේ ල බේවා කායික මානස්සක සෝපත් භහාවේ ලැ බේවා කරගයන් ලබන සීලු කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය දහිරිය. ලැබේවා කියල අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා එවාගේම සුජීවත්ව සිටන අනුලා ලොකුගමගේ මැනියන්ටත් මේ වෙලාවේ ආශිරුවාදය කරනවා ඒ මෞතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භවේ සල සේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා එවාගේම මිය පරලෝගිය උපු සෝමපාල ලොකු ගමගේ පියාණන්ටත් ජෙම්ස් වෙළගෙදර පියාණන්ටත් මල ල ෙදර ෑනියන්ටත් දේවික ොකෝපගමගගේ සහොහිර ඇතුළු නිින් පරලෝගයා ෝපින් බලපොරොත්තුන හැමදි නාට මත්ම පින් අනමෝදන් වේවා ඒ හැමදිනාගේම සංසාරක ජීවිත සුවපත්වේවා ප්‍රාර්ථනා කරන බෝධයකින් උතුම් චකතුරාර්ය සත්‍ය ධර්මිය බෝධ වේවයි අපි සාධෝ කියා පින් අනමෝදන් කරමු එවගේම තිනේසා විහාරා කියන දරුවන් දෙප්‍රටාශිරවාදය කරනවා රුවන් දෙදපල දු කරගයනු ලබන සිල ධ්‍යාපන කටියයුතු ස්වර ප්‍රකාරෙන් සාර්ථක වේවා ඔංග අනාගත ජීවිත යහපත්තේවා සුව පත්පේවා සල බලාපොරොතු අපපික්ෂාවන් මුදුන් පත් කරගෙන අනාගත ජීවිතේ කාලෝකුමත් කරගන්නට ශක්තිය දහිර ලබේවා කියල මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. ධර්මදේශකයන් වහන්සේටත් සිෙත් ප්‍රාර්ථනා කරන්නට එපින්න්ත පිරිස ල්ලාව බලාපරොත්තුව වෙන. මගේ හැමදි නාටම මේ සියලු කුසල් අනුමෝදන්වේවා ඇමදිනාගේම ජීවිත සුව පත්තේවා සැපු අත්වේවා සියලු කටයුතු සාර්ථක කරගන්නට මේ කුසල කර්මය හේතු වාසනාවේවා කියලා අපි ආශිරුවාදේ කරනවා එවගේම ළගා කරගතු සියලු කුසලානි සංසධර්මයන්ගේ බලෙන් විශේෂයෙන්ම නෙත්නාලික්කාවේ සභාපතිතුමන්ටත් සාමානධිකාරිතු මන්ටත් රමන්ලේ පි අත් හැමදිනාටමත් මේ වෙලාව අපි මේ ධර්මදානමි අතියවදාාර කුසලය ඇත්තන්ටත් තනමෝදන් කරනවා. එවාගේම විශේෂ වශයෙන්මි පෞද්ගලිකව පින් අනමෝදනාවක් කරනවා මේ වෙලාවේ අද ධර්මදේශනාව පවත්තලා ්‍රැස්කරගත් උදදාාර කුසලානි සංස්ධර්මයන්ගේ බලයෙන් විශේෂයම නෙත්නාලිකාවේ ධර්මශ්‍රවනය කරන බොහෝධනෙක් දන්න. අපේ පිහත් සමීර වීරකෝන් මහක්මාගේ ආදරණය මැනියන් පසුගිය දවසක මරණයට පත්පන්නටියය දුණා මැනිිකේ වීරකෝන් මෑැනියන් ත්‍යපි මේ වෙලාවේදී අවස්ථාවක් කරගන්නවා එතුමන්ගේ ඒ ආදරණ මෑනියන්ට පිං අනුමෝදන් කරන්නට නිරන්තරේම්ම නෙත්නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රාවක පිංහොතුන් එතුමා පිළිබඳව දන්නවා කම්බල දෙ තුම දැකල තියෙනවා එවගේම මනා ධර්මවබෝධයක් එවගේම ධර්මයට ලුක් කැමැත්තක් කැපවීමක් සිදුකරන පින් අන්ත මහත්මෙක් මේ ධර්මදේශනා කටයුතුවලට විශාල සහයෝගයක් ලබල දෙන කෙනෙක් ඉති එවන් උතුම් පුත්‍රයෙක් මේලෝකෙට දායාද කරපු ආදරණය මවතුමියයට අපි මේ මොහොත අවස්ථාවක් කරගන්නවා පින් දෙන්න අපි ළඟා කරගත්තු සියලු කුසල්ලේ ආදරනී මැනියන් අනමෝදන් වේවා ඒ මෑනියන්ගේ භවගාමී ජීවිතය සුව පත්වේවා ඒ මෑනියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලය පාරමී ධර්මයක් මවේවායි අපි සාධෝ කියා පිංනුමෝදන් කරමු එවගේම ළඟා කරගතු සියලුමපින් ඔබා පැහැමදිනාටමත් කිටිමකාලයකින් පහසුම ආකාරෙෙන් සුකසාගත ප්‍රතිපදාවං උතුම් චතු ස ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාර්මී ධර්මයක්ම වේවායි සාධූසාධූ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහා ජබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා, පුഞන්තගනුmෝதிත්වා චරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං ചරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.